සාදු නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සද්ධාවන්ත පින්වත්නි සොඳුරු නිවන් මග ගැන බොවෙත ගෙන එන උතුම් ධර්ම සාකච්ඡාමේ වැඩසටහනට අද දවසේ අපත් සමග මහවිනාවේ පින්න ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා සිටිනවා. සම්බුදු සසුනේ මුතුබැණික් බඳු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන කතා බස් කරන සම්බුදු දෙසුම් උපුටා දක්වන මේ උතුම් වැඩසටහනේදී අපි ප්‍රථමයෙන් අඹපාලි සූත්‍රයේ ඇසුරෙන් සතිපට්ඨානය ගැන කතා බස් කළා. අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ සතිපට්ඨාන සංයුත්තයට ඇතුළත් අඹපාලි වර්ගයේ දෙවන සූත්‍රය. සතෝ සූත්‍රය ඇසුරෙන් මේ සතර සතිපට්ඨානය ගැන කතා බස් කරන්නටයි. බුදුරජාණන් වහන්සේ සතෝ සූත්‍රයේදී පින්නත්නි වදාලා අයං වූ අම්මහකං අනුශාසනී කියලා සම්බුදු වදන්. මේ තමයි අපගේ ඔබට අනුශාසනාව. ඉතින් පින්න ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේ මේ සතෝ සූත්‍රයේදී අපට ලබා දුන් අනුශාසනාව කුමක්දයි පහදා දෙනසෙක්වා. නමෝ බුද්ධාය පින්න ස්වාමින් වහන්ස හැම දිනටම තෙරුවන් සරණයි. පින්න ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේ අයං වූ අම්හාකං අනුශාසනී කියලා මේ අඹපාලි වනයේම වැඩ හිඳිද්දී බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මෙය ඔබලාට අපගේ අනුශාසනාවයි කියලා මෙසේ පෙන්වා දෙනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ වදාරන්නේ? සතෝ භික්කවේ භික්ඛු විහෙරෙය්‍ය සම්පජානු. පින්වත් මහණනි, භික්ෂුව සිහියෙන් වාසය කළ යුතුයි, ඒ වගේම නුවණින් හැසිරිය යුතුයි. එහෙමයි. සම්පජාන ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කර නුවණින් යුතු විය යුතුයි. ඒ වගේම සතෝ සිහියෙන් යුතු විය යුතුයි. එයයි අනුශාසන. එයයි අපගේ අනුශාසනා වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී ප්‍රථමයෙන්ම දේශනා කරනවා. කතංච භික්කවේ භික්ඛු සතෝ හෝති. දැන් බුදුරජාණන් වහන්සේ අනුශාසනා වශයෙන් වදාළේ මොකද්ද? පින්වත් මහණෙනි, සිහියෙන් ඉන්න, ඒ වගේම සිහිනුවණින් ඉන්න, කෙලෙස් ප්‍රහාණය කර නුවණින් යුතු වෙන්න. ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ සිහියෙන් ඉන්න කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. සිහියෙන් ඉන්නේ කොහොමද? ඉඳ භික්කවේ භික්ඛු කායි කායානුපස්සී විහෙරති. මේ බුද්ධ ශාසනයේ භික්ෂුව කයෙහි කායානුව බලමින් වාසය කරනවා. දැන් එතකොට හිතෙන්න පුළුවන් මේ උතුම් වැඩසටහන් වලට බොහෝ සෙයින් සවන් දෙන්නේ අපේ ගිහි උපාසක උපාසිකාවන්. පින්වත් ස්වාමීන් වහන්සේලා සවන් දෙනවා ඇති. ඉතින් මේ භික්ෂූන්ට විතරක්ද මේ විදිහට මේ ඉද භික්කවේ භික්ඛු කියලා බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දේශනා කරනනේ. භික්කවෝති පින්වත් මහන්නේ කියලා අමතන්නේ. ඉතින් මේ භික්ෂුව විතරයිද මේ විදිහට මේ සිහිය පැවැත්විය යුත්තේ, නෝනින් මේ වාසය කළ යුත්තේ, සම්පජන්‍ය වාසය කළ යුත්තේ භික්ෂුව විතරද කියලා ප්‍රශ්නයක් පැනගෙන පුළුවන්. ඒක ඉසේ නෙමෙයි අපි ගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරගත්තේ, බුදුරජාණන් වහන්සේ අරබයාම මේ ශාසනයට ඇතුළු වෙච්ච බුදුරජාණන් වහන්සේ කෙරෙහි අධික විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේම ශාස්ත්‍රීය තනතුරේ තබාගෙන මේ පිහිට පිළිසරණ කරගෙන සියල්ල අතහැරලා පැවිදි වෙච්ච භික්ෂු සංඝයා තමයි බුදුරජාණන් වහන්සේ සමීපයේ නිරන්තරයෙන් වැඩ සිටියේ. මේ භික්ෂූන් අරබයා භික්ෂූන් අමතලා තමයි බුදුරජාණන් වහන්සේ මේ බොහෝ බුදු දේශනා පොදුවේ දේශනා කරන දේශනාවන් දේශනා කරන්නේ. ඉතින් මෙහිදී පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපි ප්‍රථමයෙන් අඹපාලි සූත්‍රයේදී විස්තර කරපු විදිහට සතිපට්ඨාණයෙන් වාසය කිරීම තමයි මේ සිහියෙන් වාසය කිරීම හැටියට පෙන්වලා දෙන්නේ. ඒ කොහොමද? ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මේ බුදු ශාසනයේ භික්ෂුව කායානුපස්සනාවෙන් වාසය කරනවා. ඒකෙදී අපි මතක් කළා කරුණු තුනක් තියෙන්න ඕනේ. ආතාපි සම්පජානෝ සතිමං. කෙලෙස් තවන ආතාපි කිව්වම කෙලෙස් තවන වීරිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ සතිපට්ඨානය වඩද්දී නොයෙකුත් ක්ලේශයන් අපි තුළ ඇති වෙනවා. ඒවත් හැවීම පිණිස අපිට වීරියක් තියෙන්න ඕනේ.
සම්පජානෝ. ඒ සඳහා නුවණක් මේ අකුසල් ඇති වෙනකොට මේ අකුසල් මේක අහිත පිණිස පවතින්නේ කියන අවබෝධ ඥානේ නුවණ පාවිච්චි කරලා ඒ අකුසල් දුරු කිරීමට ඥානයක් තියෙන්න ඕනේ. ඒ ඥානේ නුවණ සම්පජානේ තියෙන කෙනාට තමයි මේ මේක අකුසලයක් මේක විපත පිණිස අන්තරා පිණිස පවතිනවා කියලා අඳුනගෙන බැහැර කරන්න පුළුවන් වෙන්නේ. يعني بمارسنا නුවණ තියෙන්න ඕනේ. කෙලස් ප්‍රහාණය කරන නුවණ තියෙන්න ඕනේ. ඊට සතිමා කෙලස් ප්‍රහාණය කරන සිහිය. මේ කෙලස් දුරු කිරීම පිණිස සිහිය පිහිටුවා ගන්නට ඕනේ. මෙන්න මේ විදිහට ආතාපි සම්පජානෝ සතිමා කියන මේ කරුණ තුනින් යුතුව විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ ලෝකයේ කෙරෙහි අපට අනවබෝධයෙන් ඇති වෙලා තියෙන අභිජ්ජාවත් දැඩි ලෝභයත් දොමනසත් දුරු කරමින් කය කෙරෙහි සිහිය පිහිටුවන. ඒක බුදුරජාණන් වහන්සේ අනුපස්සන 14ක් යටතේ පෙන්ලා දෙනවා. මේ චුද්දස කාය අනුපස්සන වශයෙන් කොටස් 14 භාවනා 14ක් වශයෙන් මේ සිහිය පිහිටුවන් කය යථාර්ථය අවබෝධ කරගන්න. ඊළඟට ඒ විදිහටම වේදනාවන් කෙරෙහි වේදනාවන්ගේ යථාර්ථය වේදනාවන් බුදුරජාණන් වහන්සේ වර්ග කරනවා 6 කොට්ටාසයකට වේදනාවන්ට සිහිය පිහිටවන ආමිස ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපි කතා කළානේ සැප වේදනාව දුක් වේදනාව සැප දුක් රහිත වේදනාව තියෙනවා කියලා. එතකොට සැප වේදනාව ගත්තාම ස්වාමීන් වහන්සේ ආමිස සැප වේදනාව. ඒ වගේම ලෝකාමිසත්. ඔව් ලෝකාමිසත් එක්ක එකහුවෙච්ච සැපයක් තියෙනවා. ඒක උපදිනකොට ඒ ගැන එයා දැනගන්නවා. ඊළඟට නිරාමිස සැපේ. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගය තුළ ලෝකෝත්තර මාර්ගයේ දියුණු කරද්දී ඇති වෙන සැප වේදනාව. ධ්‍යාන සැපය ආදී සීලය තුළ සමාධිය තුළ ප්‍රඥාව තුළ ඇති වෙන සැපේ. අනේ සැපේ ගැන සිහියෙන් ඉන්නවා. ඊට පස්සේ ආමිස දුකකුත් තියෙනවා. කාම නිසා හටගන්න. ඒ වගේම නිර්ආමිස දුකකුත් තියෙනවා. මේ ධර්ම මාර්ගේ වැඩෙන්නේ නැහැ කියලා. දුම්නසක් ඇති වෙනවා. ඊළඟට ආමිස සැප දුක් රහිත උපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම නිර්ආමිස උපේක්ෂාවකුත් තියෙනවා. මෙන්න මේ වේදනා හය කෙරෙහි සිහි පිහිටවීම තමයි මෙහි යථාර්ථය අවබෝධ වීම සිහි පිහිටවීම තමයි වේදනානුපස්සනාව වශයෙන් පෙන්වා දෙන්නේ. ඒ කෙරෙහි සිහියෙන් වාසය කිරීම. ඊළඟට චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මේ සිතෙහි 16 ආකාරයක් පින්නත් ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා. උපදින සිත්. උපදින සිත්. රාග සිත, විතරාගී සිත, දෝෂ ඒ කියන්නේ දේශ සහගත සිත, විත දෝෂී සිත, මෝහී සිත, මුලාවට පත් වූ සිත, වීත මෝහී සිත, ඊළඟට හැකිලිච්ච සිත, ඊළඟට විසිරිච්ච සිත, ඊළඟට මහග්ගත වූ භවනා මේ වශයෙන් වැඩිච්ච සිත, භවනා මේ වශයෙන් නොවැඩිච්ච සිත, ඊළඟට විමුක්ත සිත, අවිමුක්ත සිත, සමාහිත සිත, අසමාහිත සිත, උත්තම භාවයට පත් වූ සිත, උත්තම භාවයට පත් නොවූ සිත ආදී වශයෙන් 16 ආකාරයකින් මේ සිත පවතින අයුරු වටහාගෙන මේ කෙරෙහි ඒ සිතෙහි ඇතිවන ස්වභාවයන් කෙරෙහි අර කෙලස්තාවන වීරියෙන් නුවණින් සිහියෙන් යුතුව අභිජ්ජහ දොම්නස දුරු කරලා සිහිය පවත්වීම චිත්තානුපස්සනාව වශයෙන් පෙන්වලා දෙනවා. ඊළඟට ධම්මානුපස්සනා. ඒකෙදිත් බුදුරජාණන් වහන්සේ පංච නීවරණ මේ නිවන් මඟ අහුරන නීවරණ පහ ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණයන් දුරු වී යන ආකාරයට සිහිය පිහිටුවීම. ඊට පස්සේ පංච උපාදනස්කන්ධයේ යථාර්ථය අවබෝධ වීම පිණිස සිහි පිහිටවීම. ඊට පස්සේ ආයතනයන්හි යථාර්ථය අවබෝධ වීම පිණිස සිහි පිහිටවීම. ඊට පස්සේ බොජ්ජංග ධර්මයන් වැඩි යන ආකාරයට සිහි පිහිටවීම. ඔක්කොම ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව. චතුරාර්ය සත්‍ය අවසානයේ අවබෝධයේ ඉලක්කය. චතුරාර්ය සත්‍ය ගැන නුවණින් විමසීම අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මෙන්න මේ ආකාරයට මේ අනුපස්සනා හතරේ සිහි පිහිටවමින් කෙලස්තාවන වීරයෙන් නුවණින් සිහි අර ලෝකයේ කෙරෙහි ඇති වෙන අනවබෝධයෙන් ඇති වෙන අභිජ්ජාවත් දැඩි ලෝභයත් දුම්නසත් දුරු කරමින් වාසය කිරීම තමයි බුදුරජාණන් වහන්සේ සිහියෙන් වාසය කිරීම හැටියට පෙන්වසන්නස්ස. ඔව් සතෝ කියන කරුණයට දෙදී සතෝ භික්කවේ භික්ඛු විහෙරයේ සම්පජානෝ කියලා අනුශාසනා වශයෙන් පෙන්වා දෙන්නේ. සතෝ කියන වචනේ පෙන්වා දෙන්නේ කොහොමද භික්ෂුව සිහියෙන් වාසය කරන්නේ. මෙන්න මේ සත සතිපට්ඨානය තුළ කෙලෙස් තවන වීරිය නුවණින් සිහියෙන් යුතුව ලෝකයේ ඇලීම් බැටීම් දුරුකට සිහිය පැවැත්වීම තමයි පෙන්වලා දෙන්නේ. ඒ වගේම පින්නස් ස්වාමීන් වහන්ස භාගතුන් වහන්සේ එතනදී අනුශාසනාවේදී සතෝ වගේම සම්පජානෝ නුවණින් සිටින්න කියලා අනුශාසනා කරනවා.
විහෙරෙහි වාසය කරන්න කියලා නුවණින් සිය ගැන අපි මනාකොට ස්වාමීන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුළෙන් අපට කරුණු පැහැදිලි කළා. ඒ වගේම අපි ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා සිය වගේම සතෝ කියන වචනේ තෝරලා දුන්නා වගේම සම්පජාන කියන වචනේ භාගතුන් වහන්සේගේ සම්බුදු වදන් සම්බුදු දේශනා අපට දක්වමින් මේ නුවණ මේ සම්පජාන කියන මේ නුවණ පහදා දෙන ලෙස අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්සන්හස බුදුරජාණන් වහන්සේ මේ ස්වාකාත ධර්මයේදී මනවින් මේ පහදලා දෙනවා. කතංච භික්කවේ භික්කු සම්පජානෝ හෝති. කොහොමද භික්ෂුව මේ සිහි නුවණින් කෙලෙස් ප්‍රහාණය කර නුවණින් වාසය කරන්නේ? ඉද භික්කවේ භික්කු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. මේ බුද්ධ ශාසනයේ භික්ෂුව ඉදිරියට යද්දී ගමනක් යද්දී පටික්කන්තේ ගමන ගිහිලා ආපසු එද්දී භික්ෂුවක් නම් පිණ්ඩපාතේ වඩිද්දී පිණ්ඩපාතේ ගොසින් ආපසු එද්දී ගමනක් යද්දී ගමන ගිහිලා ආපසු පැමිණෙද්දී සම්පජානකාරී හෝති. කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට නුවණින් වාසය කරනවා, සිහියෙන් වාසය කරනවා, කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් ඉන්නවා. කෙලෙස් හිතෙහි ඇති වෙන්න නොදී ඒ ඉරියව්ව පවත්වනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඊට පස්සේ ආලෝකිතේ විලෝකිතේ. ඒ කියන්නේ වටපිට බලද්දී, හාත්පස සිසාරා වටපිට බලද්දී, යම් දිශාවක් බලද්දී, ඊට පස්සේ තවත් මේ වටපිට බලන්න පුළුවන් යම් යම් අවස්ථා සඳහා. අන්න එතකොට සම්පජානකාරී හෝති. කෙලෙස් හිතේ හැට නොගන්නා විදිහට නුවණින් වාසය කරනවා. අවධානයෙන් වාසය කරනවා. ඊළඟට සම්මිංජිතේ පසාරිති සම්පජානකාරී හෝති. ඊට පස්සේ තමන්ට අත්පහ හකුලන්න වෙනවා. ඊට පස්සේ දිග හරින්න වෙනවා. මෙන්න මේ අවස්ථාවලත් අපි හිතේ කෙලෙස් ඇති වෙන්න පුළුවන් මේ ඇති වෙන ස්පර්ශයන් නිසා. මෙන්න මේ වෙලාවල්වලත් මේ හිතේ කෙලෙස් ඇති නොවන විදිහට සිහි නුවණින් වාසය කිරීම තමයි, අවධානයෙන් වාසය කිරීම තමයි සම්පජානකාරී හෝති කියලා විස්තර කරන්නේ. ක්‍රියාකාරකම් කයින් කරන අවට බලනවා, ඇවිදිනවා. ඒ අවස්ථාවලදී නුවණින් කටයුතු කරන්න කියන එක කෙලෙස් ඇති නොවන විදිහට. ඒ කියන්නේ කෙරෙහි සිහිය පිහිටවලා, කය කෙරෙහි සිහිය පිහිටවලා කෙලෙස් ඇති නොවන විදිහට ඒ මේ අංග චලනය ඒ අවධානයෙන් ඉන්නට ඕනේ. ඊළඟට සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ මේ භික්ෂුවක් නම් සංගල සිවුරු දරද්දී, පාත්‍ර පරිහරණයේදී, සිවුරු පොරවද්දී සිහියෙන් නෝනින් වාසය කරන. ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට එයා මේ සිහියෙන් සිටිනවා. කෙලෙස් ඇති නොවන විදිහට. දැන් සාමාන්‍ය උපාසක උපාසිකාවනුත් මේ දේවල් කරනවා. තමන්ගේ ඇඳුම් පැළඳුම් අඳිනවා, ඊට පස්සේ ආහාර ආදී ගන්නවා. මෙන්න මේ අවස්ථාවලදීත් මේ හිතේ අපිට දැන් ආහාර ගනිද්දී ආහාර රස රාගය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් පරිහරණයේදී කෙනෙකුට ඇඳුම් පැළඳුම් කෙරෙහි ඇල්මක් මේ කය අලංකාර කර ගැනීමට මේ විදිහට මේ කෙලෙසයන් මේ හිතේ ඇති වෙන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ මේ වස්ත්‍ර පරිහරණයේදී භික්ෂුවකට නම් චීවර ප්‍රතික්ෂාව සිහි කරන්න කියලා. ඒ කියන්නේ මෙහි අර්ථයේ නුවණින් සලකා ආහාර ගනිද්දී, ඒ වගේම චීවර පරිභෝගයේදී ප්‍රතික්ෂා කරමින් මේවා පරිභෝග කරන්න කියලා දේශනා කරනවා. පටිසංකා යෝනිසෝ පින්ඩපාතම් පටිසේවා. මම නුවණින් සලකා මේ ආහාරය ගන්නෙන් මේ මදේ පිණිස නොවේ, ක්‍රීඩා පිණිස නොවේ, ඇඟපත තරකර ගැනීම පිණිස නොවේ, අදවසේ මෙහි අර්ථයේ සලකාගෙන නුවණින් සලකාගෙන ගන්න කියන. එතකොට කෙලෙසුන්ට ඉඩක් නැහැ. අන්න ඒක තමයි සම්පජානකාරී හෝති වශයෙන් විස්තර කරන්නේ. වගේම වස්ත්‍ර පරිභෝගයේදී මේක සීතල දුරු කර ගැනීමට, උණුසුම දුරු කර ගැනීමට, ඊළඟට මේ ලැජ්ජාව ඇති වෙන තැන් වසා ගැනීම පිණිසයි මම මේ චීවරේ පරිභෝග කරන්නේ, වස්ත්‍රයේ පරිභෝග කරන්නේ කියන අර්ථය සලකාගෙන ගත්තොත් ඒකෙන් අමුතු ලස්සනක් ඇති කරගන්න එයා මේ ලස්සනක් ඇති කරගෙන මේ ඉගෙන අපේක්ෂාවක් ආසාවක් යාගේ තුල හිතේ හටගෙන කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට ඒ ඇඳුම් පැළඳුම් පරිහරණයේදී සිවුරු පාත්‍ර ආදී දරද්දී නුවණින් වාසය කරන්න කියනවා. ඊට පස්සේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති.
ඊළඟට අසිතී ඒ කියන්නේ යමක් රස විඳිද්දී පීති ඊට පස්සේ පානය කරද්දි කායිති කද්දි සායිති රස විඳිද්දි මෙන්න මේ හැම අවස්ථාවකමත් කෙලෙස් සුන්ට ඉඩ නොදෙමින් අවධානයේ නුවණින් සිටින්න කියලා කියනවා කෙලෙස් ප්‍රහාණය කර නුවණින් කටයුතු කරන්න කියනවා ඊළඟට උච්චාර පස්සාව කම්මී සම්පජානකාරී හෝති හරි වැසිකිලි කැසිකිලි කරද්දි පවා අපේ හිතේ කෙලෙස් හටගන්න ඉඩ තියෙනවා අන්න ඒ වෙලාවෙත් කෙලෙස් වලට ඉඩ නොදී නුවණින් අවධානයෙන් වාසය කරන්නට ඕන සිහියේ ඊළඟට ගතේ ඨිතේ නිසින්නේ සුත්ති යද්දි ඨිතේ හිටගෙන සිටිද්දි නිසින්නේ ඉඳගෙන සිටිද්දි සුත්ති කියන්නේ හාන්සි වෙලා වැතිරලා සිටිද්දි ජාගරිතී නිදි වරද්දි භාසිතී කතා බහ කරද්දිත් තුන්හි භාවේ නිහෙඩවත් අපි ඉන්නවා අන්නේ අවස්ථාවලදී සම්පජානකාරී හොති. ඒ කියන්නේ අපේ ජීවිතයේ සෑම මේ කොට්ටාසයක් එකකදීම ඒ කියන්නේ අපි ඉරියව් පවත්වන අපි ජීවිතයේ හැම අවස්ථාවකම කෙලසුන්ට හිතේ ඉඩක් නොදෙමි මේ අවධානයෙන් සිටීම තමයි මේ සම්පජන්නේ හැටියට බුදුරජාන් වහන්සේ මෙතනදී මේ විස්තර කරන්නේ. එතකොට මේ කෙනෙකුට අද කාලේ හිතෙන්න පුළුවන් මේ තමන්ට බණ භාවනා කරගන්න වෙලාවක් නැහැ. මේ ඉඳගෙන භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. දැන් මේ හැම අවස්ථාවකම බැලුවොත් මේ ඉඳගෙන සිටින අවස්ථාවක් නෙමෙයි. මේ වෙලාවේදී මෙයා මේ විදිහට කටයුතු කරනවා නම් එයා සම්පජානව ඉන්නේ කියන්නේ මනා නුවණින් යුතුව කෙලසුන්ට ඉඩ නොදී හිත පිරිසුදුව පවත්වනවා. දැන් අපි සතිපට්ඨානේ වඩද්දි කරුණක් හැටියට ආතාපි සම්පජානෝ සතිමා කියලා විස්තර කළා කරුණ තුනක්. එතනත් මේ සම්පජාන බව තියෙනවා. කෙලස් ප්‍රහාණය කරන නුවණ. මේ කියන ඉරියව් පැවැත්වීමේදී කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුවීම තමයි මේ භික්ෂුවට සම්පජන්නේෙන් සම්පජානව වාසය කිරීම හැටියට බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වලා දෙන්නේ පින්වත්සන් වහන්සේ. ඊතර ස්වාමීන් වහන්සේ අවසරයි ආතාපි සම්පජාන සතිමා කියලා භාගතුන් වහන්සේ සතර සතිපට්ඨානයේදී පෙන්වනවා ආතාපි කෙලස්තාවන වීරිය සම්පජාන නුවණ සීය. එතකොට මේ විදිහට කෙලස්තාවන වීරියෙන් නුවණින් සීයෙන් ඉද්දී භාගතුන් වහන්සේ මේ අනුශාසනාවේදී සතෝ සූත්‍රයේදී භාගතුන් වහන්සේ අනුශාසනා කරන්නේ සතෝ භික්ඛවේ විහෙරෙය්‍ය සම්පජානෝ. සතෝ කියන එක මුලින්ම පින ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කළා. සීයෙන් සිටීම කය ගැන, විඳීම් ගැන, සිටි උපදින සිතුවිලි ගැන, ධර්මයන් ගැන සීයෙන් සිටින්න කියනවා. එතනත් ආතාපි සම්පජාන සතිමා තියෙනවා. තියෙනවා. ඒ කෙලස්තාවන වීරිය නුවණ සීය. හිතුව එහෙම ඉන්න කියලා භාගතුන් වහන්සේ අනුශාසනා කරමින් ඊළඟට මේ සම්පජාන යටදී භාගතුන් වහන්සේ විස්තර කරන්නේ කායික විවිධ ක්‍රියාකාරකම් නේද? එහෙමයි සන්න. ඇවිදගෙන යනවා, වටපිට බලනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව විතරක් නෙමෙයි. හැම දෙයක්ම තියෙනවා. ඇවිදගෙන යන. ඊට පස්සේ මේ ඇඳුම් පැළඳුම් ඇඳීම, සිවුරු පාත්‍ර දැරීම, කෑම බීම, කද්දි බොද්දි, රස විඳිද්දි, ඊට පස්සේ හිටගෙන නිහඬ වෙද්දි, නිදි මරද්දි මේ හැම තැනදීම කියවෙන්නේ කුමක්ද සොන සම්පජාන කාර්ය හෝති. කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව වාසය කරනවා. එහෙනම් තමන්ගේ ජීවිතයට කෙලෙස් කියලා කියන්නේ ඇලීමක් හරි ගැටීමකට හරි ඉඩ නොදී ඉන්න. විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන එකමද එතනදී භාගතුන් වහන්සේ කියන්නේ දැන් කෙලෙස් වලට ඉඩ දෙන්න එපා කියන එක. ඇත්තටම සන්නස්සේ ඒ අර්ථය තමයි එතනදී සිද්ධ වෙන්නේ. මුලින් ඒ වගේම අපිට තව පැත්තකින් කිව්වොත් ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කිරීම මේ හැම ඉරියව්වක් පවත්තද්දීම දැන් මෙතන ඉදිරියට යනවා. දැන් අපි ගමේ ඇවිදින්දි භික්ෂුවක් වශයෙන් ඒ වගේම ශ්‍රාවකයන්ටත් බුදුරජාන් වහන්සේ ගිහි මේ ශ්‍රාවකයන්ටත් ඉන්ද්‍රිය සංවරය පෙන්වා දෙනවනේ. කියන ඇසින් රූපයක් දැකලා දැන් මේ ඉදිරියට යද්දී ආපසු වෙද්දී ඇසින් රූප දකින්න ලැබෙනවා. කනින් ශබ්ද අහන්න ලැබෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න ලැබෙනවා. දිවෙන් රස, කයින් පහස විඳින්න ලැබෙනවා. මනසින් අරමුණු. ඒ වගේ අපේ හිතේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති නනු ව්‍යංජනක් ගායි හෝති. ඒකේ නිමිති ගන්න එපා, අනු ව්‍යංජන ගන්න එපා, කොටස් ගන්න එපා. යම් අර්බුදයක් අභිජ්ජා දොම්නසාදී හිතේ අර්බුදයක් පැන්නගිලා අපහසුවක් මේ අර්බුදයක් හටගන්න අයුරින් නිමිති ගන්න එපා.
ඒ සඳහා ඒ විදිහට නොවන පරිදි මේකින් ඇහැ සංවර කරගන්න. ඒ සංවරභාවය පිණිස පිළිපදින්. අන්න ඒ විදිහට ඉන්ද්‍රිය සංවරය පැවැත්වීම නුවණින් වාසය කිරීම සම්පජන්‍ය වාසය කිරීම හැටියටත් අපිට එක් පරයායකින් අර්ථ දක්වන්න පුළුවන්. අර ස්වාමීන් වහන්සේ මතක් කළ විදිහට සතිපට්ඨානයේදී මේ සම්පජාන මේ විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන ඒ අරුතම තමයි මෙතනත් ඉෂ්ට වෙන්නේ තුල. අවධානයෙන් ඉන්න කෙලෙස ඉන්න ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව ඉන්න ඉන්ද්‍රිය සංවරයට අනුග්‍රහ වෙනස මේ භාගතුන් වහන්සේ අනුශාසනා කරනවා. ඔව් ඇත්තටම සාහනසේ භාවනාක දැන් සති සතිපට්ඨානේ සිහිය පවත්වන කෙනෙකුට දැන් හැම වෙලාවෙම ඉඳගෙන භාවනා කරන්න වෙන්නේ. ඊට පස්සේ ආ භාවනාවෙන් නැගිට්ටට පස්සේ පවත්වන්න තියෙන ඉරියව් ටික තමයි මේක. එතකොට මේ භාවනාවට අනුග්‍රහය පිණිස යා දැන් ඉඳගෙන විතරක් භාවනා කරලා නැගිට්ටට පස්සේ යා මේ හිත අවස ගන්නවා නම් රාගය ද්වේෂය ඔස්සේ යාට හිත මේ වඩා ගන්න ක්‍රමානුකූල අවස්ථාවක් ලැබෙන්නේ. යරමුණුත් එක ගැට ගැහිලා ඊට පස්සේ ඔව් එයාට ආයෙ භාවනා කරන්න ඉඳගත්තාම ආයෙ මුලින් ඉඳලා පටන් ගන්න වෙනවා. මේ භාවනාව ක්‍රමානුකූලව දියුණු කරගෙන යන්න මේ සතිපට්ඨානය වඩන්න මේ සම්පජන්නේ ඉතාම උපකාරී වෙනවා මේ හිතේ කෙලෙසුන් යටපත් කරන්න. එහෙමයි සර් මට මතක් වෙන භාගිතුන් වහන්සේ බොජ්ජංග වලදී මත් දේශනා කරලා තියෙනවා මේ 100 කියන එක හැම තැනදීම තියාගන්න කියලා. එහෙමයි සර්. 100 කියන එක නොකඩවා ආරක්ෂකයා හැටියටනේ පෙන්වා දෙන්නනේ. අජිත් බ්‍රාහ්මණයා අජිත්ටත් කියනවා නේද සති තේසං මේවා 100 නිරන්තරයෙන් තණ්හාගඟ වියලවන්න 100 තියාගන්න කියලා. තියාගන්න වාරණය කරන්න. ඉතින් ඒ නිසා එහෙමනම් පින්න ස්වාමීන් වහන්සේ අද දවසේත් අපි ඒ භාග්‍යතුන් වහන්සේගේ විශිෂ්ට නෝනින් ලොවට දයාද කළ සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් සතර සතිපට්ඨානෙට ඇතුළත් සතිපට්ඨාන සංයුක්තේ අඹපාලි වර්ගයේ දෙවන සූත්‍රය සතෝ සූත්‍රය ඇසුරෙන් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ගැන කතා කළේ. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සතෝ භික්ඛවේ විහෙරෙය සම්පජාන සිහියත් සිහියෙන් සිටීමත් සම්පජානයෙන් සිටීමත් ඒ මනාකොට තෝරා දුන්නා සිහිය කුමක්ද සම්පජානය කුමක්ද මේ අවධානයෙන් නුවණින් කෙලෙසුන් හටගන්න ඉඩ නොදී වාසය කිරීම සම්බන්ධයෙන් බුද්ධ දේශනාවන් උපුටා දක්වමින් ඒ ගැන පින්වත් වැඩමවාදල් පින්වත් ස්වාමින් වහන්සේ මහමෙවනාවේ පින්වත් ස්වාමින් වහන්සේ අපට තෝරා දුන්නා. ඉතින් මේ විදියට මේ යුගයේ අප ඉපදිලා අපට ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දයාද කළ නිසයි අපට ඒ ධර්මය තවමත් මේ විදියට කතා බස් කරන්නට වාසනාව තියෙන්නේ. ඉතින් මේ විදියට ධර්මය කතා බස් කිරීමෙන් දෙවියන්ට මිනිසුන්ට අපි හැම දෙනාටම අග්‍ර පිනක් රැස් වෙනවා. ලෝ අග්‍ර දෙයක් කතා කරන්නේ. අග්‍රදේයකටයි දායකත්වයේ දරන්නේ. ඉතින් ඒ නිසා මේ අග්‍රම ලෝ අග්‍රමදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සංකත ධර්මයන් අතර අග්‍රයි ආරෂ්ඨාංග මාර්ගය. ඉතින් මේ වැඩසටහනේ නමත් සොඳුරු නිවන් මඟ. සොඳුරු නිවන් මඟ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ආරෂ්ඨාංග මාර්ගයේ තුලයි මේ බෝධිපාක්ෂික ධර්ම 37ම වැඩෙන්නේ. ඉතින් මේ අග්‍ර වූ ආරෂ්ඨාංග මාර්ගයේට පැහැදිලා යමෙක් කටයුතු කරයිද ඒ අයට රැස් වෙන්නේ ඉතාම අග්‍රපින්. ඉතින් ඒ රැස් වෙන අග්‍රපින අපි අනුමෝදන් කරනවා. මේ විදියට පින් පුරා ගන්නට මම පෙත් විවර කළ මේ යුගයේ අපට ධර්මයේ දායාද කළ පින්වත් කුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ පටන් සියලු දෙවි මිනිසුන්ට ශ්‍රද්ධා රූපාවෙනී කටයුතු කරන සියලු පින්නතුන්ට හැම දිනාටම මේ පින් ලැබේවා මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අපි ඔබ අප හැම දිනාටම මේ සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ කරමින් බෝධිපාක්ෂ ධර්මයන් වඩා ගනිමින් අමා මහ නිවන සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නට මේ රැස් කරනා පින් හේතු වාසනා විත්වා. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති සාදු.
සාදු සා